අයිබෝන් සුබ දැස්සනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශය ආරම්භ කිරීමට අප සූදානම් හරිද හරියටම කියන සියතු දැස්සන ප්‍රවෘත්ති තුලින් බමු දේශාන ඉද මේ ගෙදර ප්‍රථමයෙන් සිරස්තල පාස්කු කොමිෂන් සභා වාර්තාව මහනාහිමිවරුන්ට සහ අගරදුගුරුට පාස්කු වාර්තාව ਸਰව සම්පූර්ණ වාර්තාවක් නෙවෙයි ඒක පිළිගන්නවා GL කියයි සහරාන්ට එහා ගිය ප්‍රහාරයේ මහ මොලකරු හෙලි කරන්න සජිත් ඉල්ලයි ආගමික පසුබිමක් නැති රටක් අයාලේ යනවා අගමැති පවසයි මාධ්‍ය මර්ධනයට කිසිදු සූදානමක් නැහැ ජනමාධ්‍ය ඇමති කෙහෙලිය අවධාරණය කරයි උදැසන ප්‍රවෘත්ති තුලින් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් ඊයේ මල්ලතු අස්කිරි මහනාහිමිවරුන් වෙත පිළිගන්වනු ලැබුවා එමෙන්ම ඊයේ පස්වරුවේ අගරදුගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වෙතද පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ පිටපතක් ලබා දී තිබෙනවා එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සුවබැලීමට පත්කළ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බහර දීමෙන් අනතුරුව පසුගිය සතියේ එම වාර්තාවේ පිටපතක් කතානායකවරයා වෙත බහර දෙනු ලැබුවා. ඉන් දින කිහිපයකට පසුව පාස්කු ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට පියවරගත් බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවා. එමෙන්ම ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පිටපතක් නීතිපති දප්පුලිද ලිවේරා මහතාටද බහර දුන්නා. ඒ ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් නීතිච හරිගුප්ත රෝහණ දීර මහතා විසින් ඉන් අනතුරුව පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සුවබැලු ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව මල්ලතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමිපාණන්ට සහ අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන්ට පිළිගන්වා තිබෙනවා ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් නීතිච හරිගුප්ත රෝහණ දීර මහතා විසින් අද පෙරවරුවේ මහානායක හිමිවරුන් වෙත මෙම කොමිෂන් සභා වාර්තාව පිළිගන්වනු ලැබුවා පාස්කු වාර්තාව මහනාහිමිවරුන්ට මෙලෙස පිළිගැන්වීමෙන් අනතුරුව එම වාර්තාව කොළඹ අගරදුගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට පිළිගැන්වීම සිදු වුණා. කෙසේ වෙතත් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සුවබැලීමට පත්කළ මෙම ජනාධිපති කොමිෂන් වාර්තාව පිළිබඳව මෙවන විට පක්ෂව සහ විපක්ෂව විවිධ මත පළවෙමින් පවතිනවා. මේ අතරතුර මෙම වාර්තාව සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවස මහතා මෙලෙස පැහැදිලි කළා. වාර්තාවේ ගම්යම් කරුණු සඳහන් වෙලා තිබෙනවා ඒ කරුණු පදනම් කරගෙන නීතිපති දෙපාර්තමේන්තුවට CI CIT එකට එම් පුළුවන් විමර්ශන තවදුරට කරගෙන යනවා. මම පිළිගන්නවා ඒක හැම අතින්ම සම්පූර්ණ වාර්තාවක් නෙවෙයි. ඒක මම පිළිගන්නවා. ਸਰව සම්පූර්ණ වාර්තාවක් නෙවෙයි. හැබැයි ඒකෙන් හැඟෙන්නේ නැහැ මේ වාර්තාවේ කිසිම වටිනකමක් නැහැ කියලා. මේ වාර්තාවේ සෑහෙන වටිනකමක් තියෙනවා විවිධ ක්ෂේත්‍ර සම්බන්ධ. අන්තිම ඉලක්කය තමයි කවුද මේකට වගේ කියන්නේ. එයර දරුවන් ගැන මේ පානන්නේ මේ වගේම වැදගත් දෙයක් තමයි මෙහෙම දෙයක් අනාගතයේ නොවන බවට මඟ බලාගෙන මේ වාර්තාවේ අඩංගු යම් යම් කරුණු ඒ සම්බන්ධයෙන් වැදගත් කරනවා අවසාන උත්තරේ නේද අවසාන උත්තරේ යම් යම් හිඩස් තියෙනවා ඒක අපි පිළිගත යුතුයි විවේචනයක් යම් කිසි කෙනෙක්ට ඒ වාර්තාව සම්බන්ධයෙන් තියෙනවා නම් මං හිතන්නේ හොඳම දේ තමයි මේ වාර්තාවේ අහවල් පරිච්ඡේදයේ අහවල් තැන තියෙන කාරණා සමග අපි එකඟ වෙන්නේ නැහැ අන්න ඒ නිසා මේක වැරදි කියලා කියන්න ඕනේ දැන් මේ කොමිෂන් වාර්තාව ගැන කතා කරන හුඟ දෙනෙක්ට අමතකයි කොමිෂන් දෙකක් තිබුණා මේ රටේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔය අද සමගි ජන බලවේගයේ සභාපතිවරයා වන සරත් ෆොන්සේකා මහතා සමාජිකත්වයේ දරපු පාර්ලිමේන්තුවේ කාරක සභාවකිනුත් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරා. ඒ කාරක සභාව අනුව ඔවුන් කරේ මේ සම්බන්ධ සියලු දෙනා නිදොස් කොට නිදහස් කිරීමක් මිසක් කිසිදු කරුණක් හොයා ගන්න ඔවුන් අසමත් වුණා. අසමත් වුණා නෙමෙයි ඒක සොයා ගැනීම යටපත් කරා. ඉතින් එවැනි පුද්ගලයින් තමයි අද මේ ඒ අවස්ථාවේ බලේ හිටපු පුද්ගලයින් තමයි ඔවුන් විසින්ම පත් කරපු කොමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධයෙන් ඔවුන්ට යම්කිසි අහිතකර තත්ත්වයන් තියෙනකොට ඒ සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කරන්නේ. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන සහරාන්ටත් වඩා ඉහළින් සිටින පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳව වත්මන් රජය වහාම හෙළිකළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වහතා පවසනවා. ඒ දැරණියගල ප්‍රදේශයේ පැවති 46 වන සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයට එක්වෙමි. පාස්කු ප්‍රහාර කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරා. දැන් බොහෝ දෙනෙක් තුල මතයක් තියෙනවා. මේ ඉදිරිපත් කරලා තියෙන්නේ වාර්තාවේ එක වෙලුමක් පමණයි. බොහෝ දෙනා කියනවා තවත් වෙලුමක් තියෙනවලු
ඒ වෙලුමේ මේ වන විට විවිධ සංස්කරණ කටයුතු කෙරෙනවලු. එය එසේ නම් කොහොමද අපි විශ්වාස කරන්නේ මේ පවතින ආණ්ඩුව? ඇයි මේ පාස්කු ප්‍රහාරයේ සුළමුළ රටට හෙළිදරව් කරන්නට මෙලිවන්නේ? කවුද මේ හංගන ව්‍යාපෘතියේ කාගේ අදිසි හස්තයද? මෙන්න මේ කරුණු කාරණා ගැන රටේ ජනතාවට හිතන්නට කාලය ඇවිල්ලා තියෙනවා. අපි හැමෝම දන්නවා මේ කොමිෂන් වාර්තාවෙන් එක පැත්තක් හෙළිදරව් වෙලා තිබෙනවා. ඒ තමයි රට තුල තිබුණු රාජ්‍ය පාලනයේ ව්‍යාකූලත්වය. හංගන්න දෙයක් නැහැ. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අතර තිබුණු ඝර්ෂණය ජාතික ආරක්ෂාවට හානිය. ඒ නිසා හොඳට මතක තියාගන්න අනාගතයේදී අපේ රටේ පොදු අපේක්ෂකයෝ නැහැ. මේ රජයට අභියෝග කරන්න ඉන්න එකම අපේක්ෂකයා සමගි ජනබලවේගයේ නායකයයි කියන එක මම මේ අවස්ථාවේ කියන කැමැති. ඔය පොදු අපේක්ෂකකම් කරන්න ගිහිල්ලා තමයි මේ කැඳහැලියක් තුල ඒ ව්‍යාකූලත්වය නිර්මාණය වුනේ. දැන් එක ආරක්ෂක අංශයේ මහත්මයෙක් ඇවිල්ලා කියනවා ඔය සහරාන් කියන ත්‍රස්තය ප්‍රමුඛ ත්‍රස්ත කණ්ඩායමට වැඩිය තවත් එක්කෙනෙක් හිටියලු. එක්කෙනෙක් හෝ කණ්ඩායමක් හිටියලු. ඒ විතරක් නෙමෙයි අපිට දැනගන්නට කැමති යහපාලන රජය බලයට පැමිණෙන්නට පෙර කාලවකවානු තුලදී සහරාන්ට දීමනාවක් ගෙව්වොත් රජේ ඒක ඇත්තද මේකට උත්තර ඕන. කොමිෂන් වාර්තාවල කොටසක් එලි දක්වලා තවත් කොටස් හංගන්න යන්න එපා. කොමිෂන් ජිල් මාට් දාන්න යන්න එපා. ඒක වැරදි. මේ වාර්තාව හරහා අපිට පේනවා රාජ්‍ය බුද්ධ්‍යංශය දඬු කඳේ ගහන්න ලෑස්ති වෙනවා. අනිත් පැත්තෙන් මේ වාර්තාවේ කොහෙවත්වත් නැහැ මේක මෙහෙවපු මහමොළකරුව කවුද කියලා ඉවරලා. මේක වෙන්න ඉඩ ඇරලා බලන් හිටපු කට්ටිය ඉන්නේ අපේ පරණ පක්ෂයේ කට්ටියයි ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නේ. දැන් මහමොළකරුවන් හොයන්න ගියොත් එහෙම ආණ්ඩුවෙත් කාගේ කාගේත් කුල්ලෝටවල තියෙන කුණු ටික එළියට එවි. දැන් මේ සමහර නාලිකා පෞගේ කාලේ පෙන්නවනේ ඇඬු කඳුළු මල මිනි ලේ විලාප පෙන්නලනේ මේ ආණ්ඩුවට ජැකෙක් ගැහුවේ බලයට එන්න. දැන් පෙන්නන්න සමගි ජන බලවේගයේ නිදොස් කොට නිදහස් කර ඇත. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට මේකේ කිසිම චෝදනාවක් එල්ල වෙලා නැහැ. පාස්කු කොමිෂන් වාර්තාව වසරකට වැඩි කාලයක් මේ රටේ විවිධ පුජ්‍යලයන්ගෙන් ප්‍රකාශ ලබාගෙන ඒ අදහස් විමසලා ඒ සියලු කාරණා එක එළියට අවිලා තියෙන වාර්තාව දැක්කම අපිට පේනවා පාස්කු කොමිෂන් සභාව කරපු කිසිම දෙයක් නැහැ. පාස්කු කොමිෂන් සභාව තුල සාකච්ඡා වෙලා තියෙන්නේ මේ පාස්කු ප්‍රහාරය වෙලා සතියක් දෙකක් යනකොට සමාජය තුලින් මතුවෙච්ච චෝදනාවල් සහ ඒ චූදිතයෝ මතු කළ දෙන එක විතරයි. මේකේ සැඟවිච්ච කාරණා සියල්ලම අද හෙලිකල යුතුයි. මේ වෙනකොට ආණ්ඩුවේ ඒ සියල්ල හෙලි කරගන්න බෑ. ගොඩාබේ රාජපක්ෂ මහත්තයා කැබිනට් එකට කියලා තියෙනවා මම මේ පාස්කු ප්‍රහාරයේ කොමිෂන් සභාව ගැන නැවත විශ්ලේෂණය කරන්න කැබිනට් අනුකමිටුවක් පත් කරන්න හේතුව ආණ්ඩුවට මේකේ තියෙන චෝදනා තියෙනවා නම් ඒක ගැන හොයා බලන්න කියලා. මේ පාස්කු ප්‍රහාරයේ සිදු කරේ වෙනත් පාර්ශවයක් නම් මේ පාස්කු ප්‍රහාරය සිදු කරනකොට ආණ්ඩු බලයේ හිටිය යහපාලන ආණ්ඩුවන් නම් වර්තමාන ආණ්ඩුවට චෝදනා තියෙන විදියක් නෑ. පසුගිය රජයේ සමයේ අත්හැර දමා තිබූ නාගරික සංවර්ධන ව්‍යාපෘති රැසක් නැවත ආරම්භ කිරීමට මුදල් සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. අම්බලන්ගොඩ සිරි විජයාරාම මහා විහාරාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති අතිපූජ්‍ය බලංගොඩ සුධර්ම ස්වාමින් වහන්සේට අමරපුර සිරි සද්දම්ම යුක්තික මාතර මහානිකායේ අනුනායක ධූරය පිරිනැමීමේ අත්පත්‍ර ප්‍රදානය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. අම්බලන්ගොඩ හිරේවත්ත සිරි විජයාරාම මහා විහාරයේදී මෙම වැඩසටහන පැවැත්ුණා. රටක් ජාතියක් ආගමික පසුබිමක් නැත්තම් ඒ රට අයාලේ යනවා. ජාතිය අයාලේ යනවා. අපේ වාසනාවට බුදු පුත්‍රයන් අද මේ වටේ සිටින නිසා ඒ වගේම උන්වහන්සේලා කරන දේශනා උන්වහන්සේලාගේ කැපවීම නිසා මේ රට තරා දුර්ගව වාසනාවක් වෙලා තියෙනවා. අපි දන්නවා රටක් ජාතියක් ආරක්ෂා වෙන්න නම් අමවස්ථාවකව බුදුදහම අපේ ආගමික නායකින්ගේ මැදිහත් වීම දැඩෝදි. ඒ ආගමික නායකින්ගේ මැදිහත් වීම තුළ තමයි අපේ රට ආරක්ෂා කරන්න අපේ රට හරිමකට ගෙන යන්න පුළුවන්කම තියෙන්නේ පාලකීන්ට. පාලකීන් යම් දවසක ආගමික නායකින් පිළිබඳව තැකීමක් නොකර දවසට අපි දැකලා තියෙනවා ජනතාව උත් ප්‍රතික්ෂේප කරනවා. නිසා වාන්සීලා කරන සේවය තවසිම්ම මේ රටේ ජනතාව සාමාන්‍ය ජනතාව හැම අවස්ථාවකම අගයකට සලකනවා. මේ අතර නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ව්‍යාපෘති ගැටලු පිළිබඳව සාකච්ඡාවක් පැවැත්ුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. පසුගිය ආණ්ඩු සමයේ අත්හැර දැමු නාගරික සංවර්ධන ව්‍යාපෘති රැසක් නැවත ආරම්භ කිරීමට මුදල් සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුවා දැනට ආරම්භ වී තිබෙන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනයේද මෙහිදී සිදු කරනු ලැබුවා සියලුම ව්‍යාපෘති සඳහා නාගරික සංවර්ධන අධිකාරිය උපයන ආදායම් වලට අමතරව මහා භාණ්ඩාගාරයෙන්ද අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කරන ලෙසටයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසුවේ පළාත් සභා මැතිවරණයේ කඩිනමින් පැවැත්වීමට වත්මන් රජය කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සත්නායක මහතා පවසනවා ඒයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් දිගින් දිගටම පළාත් සභා නොපවත්වා කල් දාන්න හෝ ආණ්ඩුකාරවරයන් හරහා පළාත් සභා පාලනය කරන්න ජනාධිපතිවරයාට කිසිම අයිතියක් නැහැ. ඒවා මහජන නියෝජිතයන් පාලනය කරන ආයතන. ඒ නිසා පළාත් සභා මැතිවරණය වහා පවත්වන්න කියලා සමගි ජන බලවේගයේ රජයට බල කරනවා. ඒත් එක්කම අපි දුටුවා මේ මැතිවරණය පවත්වන ආකාරය පිළිබඳව යම් ආකාරයක ප්‍රශ්නයක් තිබෙනවා. එහි පවත්වීම සඳහා නීතිමය සංශෝධනයක් කළ යුතුව තිබෙනවා. අපි කියන්නේ ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. පක්ෂනායකෝ සාකච්ඡා කරලා ඒකට එකඟතාවයේ එක දිනක ඇති කරගන්න පුළුවන්. ඒකට මාස ගණන් ගත කරන්න උවමනාවක් නැහැ. මැතිවරණය පවත්වන්නේ දිස්ත්‍රික් ක්‍රමයටද, සමානුපාතික ක්‍රමයටද, කොට්ටාස ක්‍රමයටද අපිට ඒකට එකඟතාවයකට එන්න පුළුවන්. අපි කියන්නේ හැම දිනාටම නියෝජනයක් ඇතිවන පරිදි සුදුසු ක්‍රමවේදය සකස් කිරීම පිළිබඳ පක්ෂනායකයන් සමග එකට කතා කරලා වහාම අපි මේ ගැන තීන්දුවක් අරගෙන පළාත් සභා මැතිවරණය පවත්වමු. මාධ්‍යවේදීන්ගේ සහ සමස්ත පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත වන පරිදි වර්තමානයේට ගැලපෙන ලෙස පුවත්පත් මණ්ඩල පනත යාවත් කාලින විය යුතු බව අමාත්‍ය කෙහෙළි රඹුකැල්ල මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පුවත්පත් මණ්ඩලය මට මතක විදියට 72 හෝ 74 අපිට වෙලා තියෙන මගේ මතකයේ හැටියට අද තියෙන ප්‍රවණතාවයන් වලට ඒක ගැලපෙන්නේම නැහැ. ඒ නිසාම මුහුණු කොත් ඔයගේ නොයේකොත් ට්විටර්, ඉන්ස්ටාග්‍රෑම් මේ වගේ මේ දේවල් කිසිම දෙයක් තිබ්බේ නැහැ. ඕනෑම එමනි ආයතනයක් යාවත් කාලින කරන එක राज्य मार्दन प्रश्न ප්‍රධාන ශිෂ්‍යය හැටියට අරගෙන පස්සේ මේක ඔය කියන මණ්ඩලවල තියෙන තත්වයන් එක්ක ගිහිල්ලා කොහේ හරි 8 වෙනි පෙට්ටුවේ ගිනි පෙට්ටියක් විතර දාලා කනගාටුව ප්‍රකාශ කරනවායි කියනකොට වෙන ඩැමේජ් එකේ සමාරකලේ දරුවන්ට එවැනි දේවල් වලට කවුද වගේ කියන්නේ පාලන වශයෙන් නෙමෙයි සමාජයේ වශයෙන් අපේ හැදියාව අපේ එතික්ස් ගැන කතා කරන හැම වෙලේම මේ මීඩියා එතික්ස් කියලා සදාචාරයන් කියන එක ගත පහකට මායිම් කරන්නේ නැත්නම් නීතිමය රාමුවක් තිබෙන්න ඕනේ ඒ එතික්ස් කියන එක නීතියේ රාමුව තුලත් රැකෙන්න තියෙන්න ඕනේ අපි ඉල්ලි කරලා සාධාරණව කරලා මේ කෙරෙන්නයි කියනකොට ඒක වෙන්නේ නැත්නම් ඒක විය යුතු යාන්ත්‍රණයක් තියෙන්න එපා. ඒ යාන්ත්‍රණය කියන්නේ මර්ධන යාන්ත්‍රණයක් නෙමෙයි. වඩා යථාර්ථවාදීව සමාජයට ගැළපෙන සමාජයට සාධාරණයක් වෙන පුරවැසියට සාධාරණයක් වෙන සහ පුරවැසියා විසින් බිහි කරන මාධ්‍යකරුවට සාධාරණයකට වැඩපිළිවෙලක් අපි කරන්න ඕනේ. වීමෝල් හිමියන් විසින් රජයේ සහතික මිල වීගොවින්ට ලබා දීමට ඒකකත්වයේ පළ කර තිබෙනවා. ඒ වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් වෙළඳ අමාත්‍යංශයේදී සහල් මිල සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමත් කැබිනට් මණ්ඩලයත් තීරණයකට ඇවිල්ලා තියෙනවා අවුරුදු 3ක් යනතෙක් මේ තියෙන රට වැටිලා තියෙන තත්ත්වයේ තුල සාමාන්‍ය ජනතාව පරිභෝජනය කරන නාඩු සම්බා කැකුළු ආල් මේවැ මිල මොන මෙහෙතුවන් නිසාවත් රුපියල් 100ට වඩා වැඩි කරන්නේම නැහැ කියලා. ඒක කියලා උපරිම මිල නියම කරලා ඒ අනුව හාල් ඕන ගානකට ගන්න කියලා කියනවා. එතකොට සාල් මිල දී ගන්නයි මිල දී ගන්න ඒක හොඳටම දැනගෙන දැනගෙන අරන් කවර පාඩුවක් වුණත් ඒකට වග කියන්නේ නැහැ කියලා තා රජය ප්‍රතිපත්ති මේ වශයෙන් කියලා තියෙනවා. අපි තරංගියට එකිනෙකා පරයා ගිහිල්ලා එකිනෙක 50ක් කියනවා අනිත් එක්කෙනා 52යි කියනවා නැති වෙච්චාම 53යි කියනවා. මේක නිසා එතකොට වෙනම කට්ටියක් දැන් බිහි වුණා. මෝල් හිමියෝ නැතුව වර්ණ විදුහල්පතිවරු හાર્ඩ්වෙයාර් රිස්ටෝස් අයිති අය වෙන බිස්නස් වැටුණ අය බී ටිකක් අරන් රැස් කරලා තියාගන්නවා ගණක් තියාගෙන පස්සේ විකුණ ගන්න බැංකු පොලියත් අඩු වෙලා තියෙන නිසා. දැන් පාරිභෝග අධිකාරිය කිසියම් සමාවකින් තොරව සියලුම වෙළඳසල් වටල නඩු දාන එක කරනවා. හැමෝම පිළිගන්න ඕනේ අපි නිකම් වචනෙන් කියන්න පුළුවන් රුපියල් 5-10ක් මොකද්ද කියලා. නමුත් එදා වේල මොන හරි පරිප්පුයි බතුයි කන මිනිස්සෙක් ගත්තාම ඊටම අමාරු තත්වයක් තමයි මේ කොවිඩ් 19න් පස්සේ මිනිසුන්ට තියෙන්නේ. අපි රුපියල් 100ට වඩා මේක වැඩි කරන්න දෙන්නේ මේ අවුරුදු 3. විකුණන ඕනෙම කඩයක් විකුණුන් නැතුව හිටියත් අපි වෙළඳසල් ටික වටලලා ඉවෙලා නඩු දාන. එතකොට ඒගොල්ලෝ දවසකදී
ගන්නේක නතර වෙනවා නැත්තම් පාඩුවට අරන් අර 100ට විකට අපි යමනාපයක් නැහැ 110ට අරගෙන 100 ගානේ විකට ඒක කමක් නැහැ පින්කමක් කියලා හිතාගෙන කරන්නේ මෙරට සිදුවන මහා පරිමාණ පරිසර විනාශයේ හෙළා දැකමින් සියලු දෙනා එක්ව ඊට විරෝධතාවය පළ කළ යුතු බව සමාජවාදී තරුණ සංගමයේ පවසනවා රටේ ප්‍රසිද්ධ කරුණක් බවට පත් වෙලා තියෙනවා ගෝඨාභය මහත්තයා ගම සමග පිළිසඳරක් කියන වැඩසටහනක් පටන් අරන් තිනවා ඒකේ ගෝඨාභය මහත්තයත් එක්ක ගම පුරා ඩෝසර් යන්න පටන් අරගෙන තිනවා ඒ ඩෝසරෙන් මුළු රට පුරාම තියෙන පරිසර පද්ධතියන් විනාශ කරන්න පටන් අරගෙන තිනවා කියන එක අද පොදු මතයක් බවට පත් වෙලා තියෙනවා මෙන්න මේ ක්‍රියාවලිය ඇතුළේ අපි දකින්න දේ තමයි අලි ඉන්න කැලෑවට ඇවිල්ලා දැන් පිස්සු නටන්න පටන් අරගෙන තිනවා ඒක නිසා සර්ට බයේ අලි ටික ගම් වදින්න පටන් අරගෙන තිනවා ක්‍රියාවලිය ඇතුළේ ආයි නැවත අලි ගැටුමකට නැවත වතාවක් රට පුරා තිනවා වගේ දහයියාගල ප්‍රදේශයේ සමට આવට ඉන්න මිනිස්සුත් මේ පද්ධතියත් විනාශ වෙන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒක නිසා අපි කියන්නේ පහුගිය කාලේ චිත්‍ර අඳිපු ගස් හිටවපු පැල හිටවපු පරිසරය වෙනුවෙන් ආදරයෙන් මැදිහත් වෙච්ච තරුණ තරුණිය සියලු දෙනාට අපි කියන්නේ ඔබේ ආදරේ ඉතාමත් හොඳින් මේ සර් කොල්ල කෑම. ඔබේ ආදරේට බූට් එක තියලා තියෙන්නේ. ඒක නිසා අපි මේ රටේ තරුණ තරුණයන්ට කියනවා ඔබව කොල්ල කාපු ඔබේ ආදරය කොල්ල කාපු මේ සර්ගේ ක්‍රියාවලිය සිස්ටම් එකටත් එරෙහිව අපි පෙළ ගැහෙන්න ඕනේ රටේ සමස්ත පෙරපාසල් ගුරුවරුන් මුහුණ දෙන ගැටලුවක් පිළිබඳවයි මේ අනාවරණය රටේ හෙට දවසේ තීරණය කරන්නේ පුංචි දරුවන් මේ පුංචි දරුවන්ට පුංචි කාලේ ඉඳලම ලබා දෙන අධ්‍යාපනය බොහොම වැදගත්. එය න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික වශයෙන් ක්‍රමානුකූලව ලබා දීම ආරම්භ කරන්නේ පෙර පාසලෙන්. පූර්ව ළමාවිය අධ්‍යාපනය. ඒ කියන්නේ පෙර පාසල් අධ්‍යාපනය නියමිත විදිහට දරුවෙකුට නොලැබුණොත් ඒ දරුවට පාසල් අධ්‍යාපනයේ නිසි ලෙස පාතබන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එයම රටක අනාගතයේ කඩා වැටෙන්නට එක් හේතුවක් වන්නටත් පුළුවන්. අපි අද මේ අවධාරණය කරන්නට යන්නේ රටේ ජීවනාලිය බඳු පුංචි දුවා දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන පෙර පාසල් ගුරුවරුන් අත්විඳින ඔවුන් රටට නොකියන ඉතාම දුක්ඛදායි කතාවක්. අප මේ කතාවට මූලාශ්‍රය කරගන්නේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පමණක් සුදුසුකම් සපුරා ඇති පෙර පාසල් ගුරුවරුන් 1500කට අධික ප්‍රමාණයක් ඉන්නවා. අවුරුදු 5 10 15 20 විතරක් නෙවෙයි අවුරුදු 25 වැනි ඉතා දීර්ඝ කාලයක් සේවය කළ අයයි මේ ඉතාම කනගාටුදායක තොරතුරු වන්නේ තමන්ගේ ජීවිතේ බොහෝ කැපකිරීම් කරලා තමන්ගේ දැනුම භාවිතා කරමින් රටේ අනාගතය සකසන්නට පුංචි දුවා දරුවන් පෙළගස්වන මේ පෙරපාසල් ගුරුරුන්ට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ලක් වීම. පළාත් සභා මගින් මෙම පෙරපාසල් නියාමනය කළත් අදවනතුරුත් මෙම ගුරුවරුන්ට ලැබෙන්නේ රුපියල් 4000ක් වැනි අපිට දීමනාවක්වත් වැටුපක්වත් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. රුපියල් 4000ක ගෙවීමක් කරනවා. ඒත් මේ තාම ඩිප්ලෝමාව අවසන් වෙලා නැති නිසා කියලා එහෙම ගොඩක් හේතු කියලා අපිට ඒ 4000වත් ලැබෙන්නේ නැහැ. මම කැමතියි ඇත්තටම මේ රැකියාවට සාධාරණයක් කරනවා නම් ජනාධිපතිතුමනි ගුරුවෘත්තියට වටිනාකමක් එක්ුණාට පෙරපාසල් ගුරුවරු පිළිබඳව කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ. අපි ගැන කිසිම වටිනාකමක් නැහැ වගේ. මම අවුරුදු 28ක් මේ ගුරු සේවය කරනවා. අද වෙනතුරු මට කිසිම වැටමක් ලැබුණේ නැහැ. 4000ක් විතර මේ ළඟදී මට හම් වෙනවා. මම පෙරපාසලේ රාජ්‍ය සභාව, පළාත් සභාව හැමතැනම ලියුම් දුන්නා. අද වෙනතුරු මට ඒකට කිසිම පිළිතුරක් මට ලැබුණේ නැහැ. සමහර විට අතිගරු ජනාධිපතිතුමා හිතනවා ඇති අර හයි කොලෙජ් විදිහට මෙහෙත් වෙනවා ඇති කියලා. මොකද ඒ බුද්ධිමත් ජනාධිපතිතුමා වුණත් අර තමන්ගේ ළඟ තියෙන දේනේ දකින්නේ. සමහර විට දැන් මේ පෙරපාසල්ලේ පුද්ගලීකරණය කරනවත් එක්ක ඒගොල්ලෝ රාමුවක් කැඩිලා තියාලගේ ලක්ෂ 2 3 වැටුප අහිමි වෙයි කියලා. එහෙමනම් ඒවා ඉන්ටර්නැෂනල් කරන්න පුළුවන්නේ. දැන් අද විධිමත් පාසලුත් තියෙනවනේ ජාත්‍යන්තර පාසල් කියලා. එහෙම හරි කරලා අපි ඉල්ලන්නේ අපේ මේ අසාධාරණයට ලක් වෙලා ඉතාමත්ම පීඩාවට පත් වෙලා ඉන්න මේ අහිංසක ගුරුවරියෝ දිහා බලන්න අවධානය යොමු කරන්න. ව්‍යාපාරික පොතක් වෙතයි දැන් අවධානය. තෙවන වරටත් සංවිධානය කරන ලද අප්ටවුන් ආයතනයේ සම්මාන උළෙල සහ පිය සම්භාෂණය පසුකියදා ඉතා උත්කර්ෂවත් අන්දමින් කොළඹ දීප පැතුණා. මෙහිදී මූලික වශයෙන් 2020 වසරේ අප්ටවුන් ආයතනයේ තම කාර්යභාරයේ මැනවින් ඉටුකළ සේවකීන් ඇගයීමට ලක් කෙරුණු අතර සම්මාන ලබා දී ඔවුන් දිරිගන්වනු ලැබුවා.
පස්සේ අපි අපේ සේවකයන් අධිරිය ගන්නවන්න අවෝඩ් සෙරමොනි එක තියන්නේ. අපිට අවෝඩ්ස් 15ක් විතර තියෙනවා. අපි හැම අවුරුද්දෙම කරන්න බලාපොරොත්තු වෙනවා. සේවක මණ්ඩලයේ ඇඩගීමක් කිරීම සඳහා කරනු ලබන විශේෂ අවස්ථාවක් මේ සඳහා අපි පසුගිය අවුරුද්දේ කරන ලද කාර්යයන් ඇගීමකට ලක් කරනවා ඒ සඳහා උන්ට සම්මාන ප්‍රදානයක් අපි සිද්ධ කරනු ලබනවා ඒ වගේම අප්ටවුන් ආයතනය ආරම්භ කරලා මේ වෙනකොට අවුරුදු 5ක් ගෙවිලා තිනවා ඒ වගේම මේක ඉදිරියටත් කරගෙන යන්නට බලාපොරොත්තු වෙනවා ක්‍රීඩා පුවතක් වෙතයි අවධානය 2021 22 කාල සීමාව සඳහා රත්පුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමේ 33 වන නව සභාපතිවරයා ලෙස සබරගමු පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා තේරීපත්ව තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමේ 41 වන වාර්ෂික නිලවරණය ඊයේ රත්නපුර නගරයේදී පැවැත්ුණා. ඒ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලවයි. ඒ අනුව 2021 22 කාල සීමාව සඳහා රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමේ 33 වන නව සභාපතිවරයා ලෙස නිතරගෙන් තේරීපත් වීමට සබරගමු පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා සමත් වුණා. මෙවැනි විටත් කංචන ජයරත්න මහතා ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපතිවරයා ලෙසත් ශ්‍රී ලංකා වොලිබෝල් සංගමේ උපසභාපතිවරයා ලෙසත් රත්නපුර දිස්ත්‍රික් වොලිබෝල් සංගමේ සභාපතිවරයා ලෙසත් රත්නපුර දිස්ත්‍රික් ටයිකොන්ඩෝ සංගමේ සභාපතිවරයා ආදී වශයෙන් ක්‍රීඩා සංගම් රැසක තනතුරු හොබවනවා. වර්තමාන ක්‍රීඩා මාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා ක්‍රීඩාවට ආදරය කරන නායකයෙක් හැටියට ක්‍රීඩා කරපු නායකයෙක් හැටියට ලොකු ශක්තියක් අපිට එතුමගේ නායකත්වයේ ක්‍රීඩා අමාත්‍යවරයා හැටියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හයිය ඒ සියලු ශක්තියින් උපයෝගී කරගෙන රත්නපුර දිස්ත්‍රික්කයේ ක්‍රිකට් ක්‍රීඩාව නංවන්නට ඔසවා තබන්නට මේ වගකීම වගකීමක් හැටියට බාර ගන්නවා කියන එක බොහොම ගෞරවයෙන් මේ වෙලාවේදී කියන්නට ඕන. කාන්තා ක්‍රිකට් පැත්ත, පාසල් ක්‍රිකට් පැත්ත ක්‍රීඩකින් බිහිකරන්න අවශ්‍ය පහසුකම් ලබා දීමේ තත්ත්වය ඒ නිසා මේ පිළිබඳව අපි සියලු දෙනාම එකතු වෙලා කණ්ඩායමක් හැටියට ඒකට එතු කරමු කියලා ආරාධනා කරනවා. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන්. අප යලිත් හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යාහන ප්‍රවෘත්ති තුලින්. ඔබට සුවබර දිනයක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.